ආරංචික හෝ බහුල වශයෙන් මරණයට ළඟා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය වුණේ මුපමාව කුසල් රැස් කරන්න කියලා. ඉතින් අද අපි වෙලා ඉන්නේ ශ්‍රීපාද අඩවියේ අඩවි කන්ද එරත්න මාර්ගයේ පිහිටලා තියෙන මහමෙවුනා භාවනා ආශ්‍රමයට තමයි අද අපි වෙලා ඉන්නේ. ඉතින් තාම මොකක්ද ගන්න හදේ සිද්ධ කරනවා. Thank you.
ලංකාවේ බෞද්ධ මධ්‍යස්ථාන 371 එක් බෞද්ධ ස්ථානයක් තමයි මහමෙවුනාව. මේ මහමෙවුනාවට එන මාර්ගය ගැන කිව්වොත් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයෙන් මාර්ගයේ පිහිලා තියෙන කුරුවිටින් හැරිලා තමයි එන්න තියෙන්නේ. කුරුවිටින් ශ්‍රීපාද මාර්ගයේ ඔස්සේ එරත්නට ඇවිල්ලා එරත්නෙන් අඩවි කන්දට එනකොට දිගටම ඔයගලන්ට බෝඩ් ගහලා තියෙනවා මහමෙවුනාවට එන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් ශ්‍රීපාද වන්දනාකරුවන් මේ බෞද්ධ මධ්‍යස්ථානයට ඇවිල්ලා වන්න පුදාගෙන තමයි යන්නේ ශ්‍රීපාදේ වන්දනා කරන්න. මේ දිනවල මේ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. මහමෙවුනාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකත් Google එකේ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ බෞද්ධ මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකෙත් කියන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ බෞද්ධ මධ්‍යස්ථානට කතා කරලා ඔයගොල්ලන්ගේ ආධාර උපකාර මධ්‍යස්ථාන ලබා දෙන්න. මොකද මේ දවස්වල මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන නිසා දුරකථන අංකය තමයි 045 49 27 813. මම නැවතත් කියන්නම්, 045 49 27 813. ඒ වගේම තමයි මෙහි වෙන ලිපිනේ තමයි මහමෙවුනාව වරන් ඇතුළේ එරත්න දකුණ අඩවි කන්ද එරත්න 70506 ශ්‍රී ලංකාව. ආයි නැවතත් මම කියන්නම්, මහමෙවුනාව වරහන් ඇතුළේ එරත්න දකුණු අඩවි කන්ද එරත්න 70506 ශ්‍රී ලංකාව. පිළිබඳව ගොඩක් විස්තර කියලා දුන්න මේ මල්ලි ග්‍රාම දසුන් ධර්මශාලාව මහලා තිබුණේ. ඉතින් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර අරගෙන මේ ධර්මශාලාව විවෘත කරලා දුන්නත් මේ මල්ලි. ඉතින් මේ මල්ලිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ උදව් කරාට. ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් කරන්න මේ වගේ කියන්නේ ගොඩක් විස්තර කියලා දුන්නේ මේ මල්ලි. ඉතින් මේ මල්ලිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සරලිත් සමන්නන් සතු අපි. ස්ථානක ඉතින් මේ දවස්වල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන නිසා මට බඩු ගේන්න ඕනේ සිමෙන්ති වල් වැලි වගේ දේවල්. ඉතින් කඳු මුදුනක තියලා තියෙන හින්දා මේ ගොඩනැගිලි ද්‍රව්‍ය ගේන්න අමාරු. ඉතින් මේ ඔයගොල්ලන්ට මේ පේන්න තියෙන උපකරණය භාවිතා කළා තමයි උදාහට බඩු ගේන්නේ.
මහමෙවුනා භාවනා අසපුව. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගිය වැඩ සිටිනවා. මේ ඊට යන්න තියෙන ස්ථානේ තමයි, කියන්නේ ඉර තියෙන වනල හැදේ තියෙන භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිය වැඩ සිටින්නේ. ඉතින් අපිට ඒ වනල හැදේට ඇතුළෙන්න අවසර නැහැ. මොකද භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිය වැඩ සිටින නිසා. එරත්න මහමෙවුනා භාවනා අසපුව වැඳපුදා ගත්තා. ඉතින් දැන් අපි යන්න තමයි හදාන්නේ. ඕගොල්ලොත් එරත්න මහමෙවුනා භාවනා අසපුවට එනවා නම් මේ වෙලම මේ තියෙන පරිසරය විනාශ නොකර මේ තියෙන සුන්දරත්වයේ ඉස්සම නරඹන්න. ඉතින් මේ දවස්වල ප්‍රසන්ස් කරන කටයුතු සිදු කරන නිසා ඕගොල්ලන්ටත් පුළුවන් ඒවට දායකත්වය දක්වන්න. ඉතින් නැවතත් අපි වීඩියෝ එකකින් ඔලුවට එක් එකතු වෙන්න. අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. ට්‍රැවලිස් සමනන් සතුවන්. ඒ වගේම අපේ FB page එකට like කරන්න. හරි, වීඩියෝ එකකින් නැවතත් එකතු වෙන්න.